Tispanda kata baru ikunan awak kian rupiah tispanda ke ada yang
Menna metana adayamu kiyala thiyenawata api 35000 ekkahu karanawa. Mokakda me adayama vikunum kiyana adayama. Habai dan hotimma matak thiyagatta yutu karane tamai 35000 ekata vikke kiyaka piriwayagiccha bandada 30000 piriwayu bandada. Menna me 30000 piriwayu bandada hot vena wacaneken kiwoth vikunum piriwaya kiyana eka ape wiyadama eka nisa api wiyadam yatate wiyadam thiyuwa yatate 30000 ulath karanawa mokakda me wiyadama vikunum piriwaya ape godak shishyanta amathaka wenna deyak thamai wiyadam yatate vikunum piriwaya 30000 eka nisa me hatara wenna ganduruma atishayinma wedaga hondin ekata awadanaya yomu kara api passeni ganduruwat samikaranayata athulath karanna usaha karamu passeni ganduruwe kiyanne බැංකුණය රුපියල් 2 ලක්ෂයක් ලබා ගැනීම කියලා. බැංකුණය රුපියල් 2 ලක්ෂයක් ලබා ගැනීම. එතකොට ව්‍යාපාරයට මොනවද ලැබෙන්නේ? ව්‍යාපාරයට රුපියල් 2 ලක්ෂයක් ලැබෙනවා. මේ රුපියල් 2 ලක්ෂයක් කියන්නේ මුදල්. අපිට මුදල් වෙනවා 2 ලක්ෂයක්. ඒ කියන්නේ අපේ වත්කම් 2 ලක්ෂයකින් වැඩි වෙනවා. හැබැයි මේ 2 ලක්ෂය අපි ගත්තේ මොකක් විදිහටද? බැංකුණයක් විදිහට. එහෙනම් මොකද වෙන්නේ? අපේ වගකීම් වැඩි වෙනවා ලක්ෂ 2ක්. බැංකු Naya kiyana wagakim. Api hayaweni ganduruwa athulath karamu gemu karana samikaranayata hayaweni ganduruwe tiyenne 150000 prabanda nayata ganima. Dan monawada vyaparaya athulata inne? Vyaparaya athulata ena 150000 watina bond. Bond kiyanne ape wathkama. Enam wathkam 150000 kin wedi wenawa. මොකද්ද මේ වැඩි වෙන වත්කමේ නම තොගයක් බාන්න කියලා කියන්නේ තොගේ. දැන් මේ 150000 වටින බාන්න ගත්තේ ණයට. ඒතකොට ණයට ගත්තා කියන්නේ අනාගතයේ කිසියම් දවසක අපි ඒක ගෙවන්නට ඕන. එහෙනම් අපි වගකීම් වලට දානවා 150000. මොකද්ද මේ වැඩි වෙන වගකීම? ණය හිමියෝ. ණය හිමියෝ කියන වගකීම වැඩි වෙනවා. වෙන වචනයකින් කිව්වොත් වර්තමානයේදී අපි ණය හිමියෝ වෙනුවට වෙළඳ ගෙවිය යුතු දෑ කියලා කියනවා. නම් වලහන් අතර ණය හිමියෝ වෙනුවට කෙනෙකුට අවශ්‍ය නම් වෙළඳ ගෙවිය යුතු දෑ කියලා ලියන්නට පුළුවන්. ඒක හරි සරල එකක්. අපි යනවා ඊට පස්සේ ඊගාව 7 වෙනි ගණතේ ගොඩනගන කරන සමීකරණයට අතුලත් කරමු. 7 වෙනි ගණතේ කියන්නේ රුපියල් 80000ක බාණ්ඩ ලක්ෂයකට ණයට විකිණීම. 80000ක බාණ්ඩ ලක්ෂයකට ණයට විකිණීම. දැන් චුට්ටක් හිතන්න මොනවද ව්‍යාපාරයෙන් එළියට යන්නේ? පෙර වගේම 80000ක තොගය අපෙන් එළියට යනවා. එහෙනම් වත්කම් අඩු වෙනවා 80000ක් තොගය කියන වත්කම. හැබැයි මේ 80000ක බාණ්ඩ අපි විකුණන්නේ කීයකටද? ලක්ෂයකට ණයට විකුණනවා. එතකොට මුදලට විකුණා මුදල් ලක්ෂයක් කියලා. දැන් මුදලට නෙමෙයි ණයට විකුණන්නේ. එතකොට ලක්ෂයකින් වැඩි වෙනවා ණය ගැතියෝ කියන වත්කම ලක්ෂයකින් වැඩි වෙනවා. ණය ගැතියෝ කෙනෙකුට ණය ගැතියෝ කියන එක වෙනුවට වෙළඳ ලැබිය යුතු දෑ කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ණය ගැතියෝ දැන් ලක්ෂයකින් වැඩි වෙනවා. ඒත් එක්කම අමතක කරන්න එපා අපි වික්ක කියලා කියන්නේ ලක්ෂයක ආදායමක් උපයනවා. එහෙනම් අපි ආදායම වැඩි වෙනවා ලක්ෂයකින්. මොකද්ද මේ වැඩි වෙන ආදායම? විකුණුම් කියන ආදායම ලක්ෂයකින් වැඩි වෙනවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ණයට විකුණද්දිත් ආදායමක් තියෙනවද? ඔව්. ණයට විවා මුදලට විවා විකුණුම් නම් ආදායමක්. එහෙනම් අපිට ලක්ෂයක ආදායමක් තියෙනවා. ඒත් එක්කම අපේ වියදමක් තියෙනවා. අපි 80000ක වටින බාණ්ඩ තමයි විකුණන්නේ. එහෙනම් අපේ විකුණුම් පිරිවැය තියෙනවා 80000ක්. එහෙනම් ඒ විකුණුම් පිරිවැය 80000 අපි වියදම් යටතේ පෙන්වීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එහෙනම් වියදම් වලට එක්ව වෙනවා 80000. මොකද්ද මේ වියදම? විකුණුම් පිරිවැය. මොකද්ද මේ වියදම? විකුණුම් පිරිවැය. ඔන්න ඔය විදිහට තමයි 7 වෙනි ගනුදෙනුව අපි ලොක් කරන සමීකරණයට අතුලත් කරන්නේ. දැන් අපි යම් 8 වෙනි ගනුදෙනුව ගිනුම් කරන සමීකරණයට අතුලත් කරා. 8 වෙනි ගනුදෙනුව. මොකක්ද 8 වෙනි ගනුදෙනුව කියන්නේ? රුපියල් ලක්ෂයක බැංකු ස්ථාවර සම්පතක මුදල් ආයෝජනය කිරීම. රුපියල් ලක්ෂයක ස්ථාවර සම්පතක මුදල් ආයෝජනය කරනවා. එතකොට ව්‍යාපාරයේ ලාභයේ තිබ්බ සල්ලි ලක්ෂයක් අඩු වෙනවා. එහෙනම් මුදල් කියන වර්ගම ලක්ෂයක් අඩු වෙනවා.
හැබැයි ලාංකේය තිබ්බ මේ සල්ලි ලක්ෂය ගෙනිහින් අපි දාන්නේ බැංකුවේ ස්ථාවර තැන්පතුවක. ස්ථාවර තැන්පතුවක් කියලා කියන්නේ අපේ වත්කමක් නිසා අපේ වත්කම් යලිත් ඉහළ යනවා ලක්ෂය. මොකද්ද මේ ඉහළ යන වත්කම? ස්ථාවර තැන්පතුව. ස්ථාවර තැන්පතුව. හරි. අපි නවවෙනි ගණුදෙනුව මේ සමීකරණයට අතුලත් කරන්නට උත්සාහ කරමු. නවවෙනි ගණුදෙනුව. නවවෙනි ගණුදෙනුවේ කියන්නේ ව්‍යාපාරික මුදලින් රුපියල් 10000 අයිතිකරු විසින් පුද්ගලික ප්‍රයෝජනයට ගැනීම. දැන් අයිතිකරු පුද්ගලික ප්‍රයෝජනයට ගන්නවා ව්‍යාපාරික මුදලින් රුපියල් 10000. එහෙනම් ව්‍යාපාරයේ මුදල් 10000ක් අඩු වෙනවා. ව්‍යාපාරයේ මුදල් 10000ක් අඩු වෙනවා. අපි මුදල් කියන වත්කම 10000ක් අඩු කරනවා. අයිතිකාරය පෞද්ගලික ප්‍රයෝජනයට ගන්න ඒවට කියන්නේ ගැනිලි කියලා. ගැනිලි නිසා අයිතිකරුගේ හිමිකම 10000ක් අඩු වෙනවා. මෙන්න බලන්න අයිතිකරුගේ හිමිකම 10000ක් අඩු වුණා. මොකක්ද ඒ ගැනිලි? ගැනිලි. right. අපි 10 වෙනි ගණුදෙනුව සමීකරණයට අතුලත් කරමු. 10 වෙනි ගණුදෙනුව ලද බැංකු පොලී ආදායම රුපියල් 10000. 10000. ලද බැංකු පොලී ආදායම රුපියල් 10000. ලද නම් අපිට සල්ලි වලින් ආපු නිසා වත්කම් 10000කින් වැඩි වෙනවා. මුදල් කියන වත්කම 10000කින් වැඩි වෙනවා. එතකොට ලද බැංකු පොලී ආදායම වචනාර්ථයේම තියෙන ආදායම කියන අපේ ආදායම වැඩි කරනවා 10000. මොනවද මේ ලද පොලී කියන ආදායම? ආදායම් දිනුව ලද පොලී කියන ආදායම් දිනුව 10000කින් වැඩි කරනවා. 11 වෙනි ගණුදෙනුවට අපි අවධානය යොමු කරමු. මොකද 11 වෙනි ගණුදෙනුවේ කියන්නේ 11 වෙනි ගණුදෙනුව කියනවා විදුලි බිල 5000ක් මුදලින් ගෙවීම. එතකොට විදුලි බිල 5000ක් මුදලින් ගෙවද්දී දැන් ඕගොල්ලෝ හොඳින්ම දන්නවා අපේ 5000ක් අඩු වෙනවා මොනවද ඒ මුදල් කියන වත්කම. මුදල් කියන වත්කම අන්තතට විදුලි බිලක් කියලා කියන්නේ වියදමක්. විදුලි බිලක් කියන්නේ වියදමක්. එහෙනම් මේ 5000 අපි වියදම් යටතේ දානවා. වියදම් යටතේ දානවා 5000ක්. මොකද්ද මේ විදුලි වියදම? විදුලි වියදම. විදුලි වියදම. right. අපි 12 වෙනි ගණුදෙනුව සමීකරණයට අතුලත් කරන්නට උත්සාහ කරමු. 12 වෙනි ගණුදෙනුවේ කියනවා රුපියල් 50000ක මුදල අයිතිකරු අමතර ප්‍රාප්තණේ ව්‍යාපාරයට රැගෙන ඒම. කීය මුදලක්ද? 50000ක මුදලක්. එහෙනම් 50000ක මුදලක් අයිතිකරු අතිරේක ප්‍රාප්තණේ ලෙස ව්‍යාපාරයට රැගෙනවා. ඒ කියන්නේ ගෙදර තියෙන සල්ලි ව්‍යාපාරයට ගේනවා. එහෙනම් ව්‍යාපාරයේ මුදල් 50000කින් වැඩි වෙනවා. ව්‍යාපාරයේ ලාභයෙන් සල්ලි එනවනේ. එහෙනම් ව්‍යාපාරයේ මුදල් කියන වත්කම 50000කින් වැඩි වෙනවා. හැබැයි කවුද මේ සල්ලි ගෙනාවේ? අයිතිකාරයා. අයිතිකාරයා කියන දේවල් උත් අපි කියනවා හිමිකම කියලා. එහෙනම් අපේ හිමිකම් 50000කින් වැඩි වෙනවා ප්‍රාප්තණේ. මොකද හිමිකම වැඩි වෙන්නේ ප්‍රාප්තණේ කියලා. අයිතිකාරයා කියන දේවල් වලට කියන තනිනම ප්‍රාප්තණේ. අපි 13 වෙනි ගණදෙනුව සමීකරණයට අතුලත් කරන්න උත්සාහ කරමු. 13 වෙනි ගණදෙනුව. බලන්න 13 වෙනි ගණදෙනුව මොකද කියන්නේ කියලා. බැංකු ණය වාර්ෂිකය 30000ක් මුදලින් ගෙවීම. මෙහි අඩංගු බැංකු ණය පොලිය 5000යි. දැන් පුතේ මේකට චුට්ටක් අවධානය දෙන්න. මම මෙහෙම ඉදල් ගහලා මේ පැත්තෙන් ලිව්වොත් අපි බැංකු ණය වාර්ෂිකය කීයක්ද වාර්ෂිකය විදිහට ගෙවන්නේ? 30000ක් මුදලින් ගෙවනවා. වාර්ෂිකය 30000ක් අපි මුදලින් ගෙවනවා. ඔකුණු දන්නවා බැංකු ණය වාර්ෂිකයක් ගත්තාම ඒ වාර්ෂිකයේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි පොලී මුදලක් තියෙනවා, අනිත් එක ණය කොටසක් තියෙනවා. දැන් මේ ගානේ ඉතා පැහැදිලිව කියනවා බැංකු ණය වාර්ෂිකයේ 30000ක් ගෙවනවා, මෙහි අඩංගු බැංකු ණය පොලිය 5000යි. දැන් පොලිය 5000යි. එහෙනම් සමස්ත වාර්ෂිකයෙන් 5000 පොලිය නම් 30000 5000 අඩු වුණාම ණය මුදලින් ගෙවෙන්නේ 25000. මම මේ කරපු පෙරවැඩි මේ අඩු සතහන වාට වැදගත් වෙනවා. මේ ගණුදෙනුව ගිනුම් කරන සමීකරණයට අතුලත් කරන්න. කෙලෙස කොහොම වේවා රුපියල් 30000 මුදලින් ගෙවුණු නිසා අපේ මුදල් කියන වත්කම 30000කින් අඩු වෙනවා. 30000කින් අඩු වෙනවා. මොකක්ද මුදල් කියන වත්කම? එතකොට මේ 30000 තුන අන්තර්ගතයි 5000ක පොලි වියදම. එහෙනම් ඒක වියදම් යටතේ ලියනවා. මොකක්ද මේ වියදම? පොලි පොලිවියදම ජනිත වුණා. ඒකම 25000ක බැංකු ණය. ණය මුදලින් අඩු වෙන ප්‍රමාණය 25000යි. බැංකු ණයක් කියන්නේ අපේ වගකීමක්. එහෙනම් ඉකී වගකීමෙන් අඩු වෙනවා දැන් 25000. මොකද්ද මේ අඩු වෙන වගකීම? බැංකු ණය. right. එහෙනම් පොඩි අපි මේ ගණුදෙනු 13 කලින් අර සමීකරණයේ දෙවනි පියවරට දාපු ගණුදෙනු 13ම සමීකරණයේ දෙවන පියවරට දාලා තියෙනවා. මොකද්ද දෙවන පියවර?
හිමිකම් දන ආදායම් දන වගකීම් සමානයි වත්කම් දන වියදම් කියන සමීකරණය.